දේශපාලන කඩේ යන්නේ නැහැ. අපි පාලඥයෝර කඩේ යන්නේ නැහැ, දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී කියන දේශපාලන ක්‍රමවේදයන් දෙකට මම කඩේ යන්නේ නැහැ. මම කඩේ යනවා තෙරුවන වෙනුවෙන්. මම කඩේ යනවා සිංහලයා වෙනුවෙන්. මම කඩේ යනවා බෞද්ධයා වෙනුවෙන්. මම කඩේ යන්න සූදානම් සිංහල බෞද්ධ කරණය වෙනුවෙන්. චාරිසාධක දෙන්න යන්නේ මම මේ ලෝකේ චාරිසාධක දෙනව නම් දෙන්නේ භාග්‍යතුන් වහන්සේට විතරයි. මොකද භාග්‍යතුන් වහන්සේ නිවැරදි, එතුමාගේ දර්ශනය නිර්මලයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට අපිට කිසි ප්‍රශ්න නැතුව ඕන චාරිසාධක දෙන්න පුළුවන්. මොකද අනිත් කිසි කෙනෙක් නිවැරදි නැහැ, මංවත් නිවැරදි නැහැ. මෙතන නිවැරදි නොවන මිනිසුන්ට අපි සමහරලාට යම් යම් චෝදනා කරනවා. ඒ චෝදනා මම දන්නා, මගේ ඇසට පෙනෙනා, මගේ මනසට ගෝචර වෙන්නා, මගේ කනට ඇසෙන්නා දේත් එක්ක ගලපලා තමයි මම සාමාන්‍ය යමකට යම් ප්‍රකාශයක් දෙනවා නම් දෙන්නේ. එහෙම නැතුව මම දෙන්නේ නැහැ. මම කවුරුත් කිව්ව පළියට මම කවදාවත් කෙනෙකුට වචන කියන්නේ, මම හොයලා මම යම් කිසි දෙයකට තමයි වචන කියන්නේ. මොකද ඔය ප්‍රශ්නේ එනම ඇත්තේ සමහරට දේශපාලඥයන බයින නිසා. මම කෙලින්ම කියන්න ඕනේ, මම දේශපාලඥයන කඩේ යන්නේ නැහැ. දේශපාලඥයෝර කඩේ යන්නේ නැහැ, දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී කියන දේශපාලන ක්‍රමවේදයන් දෙකට මම කඩේ යන්නේ නැහැ. මම කඩේ යනවා තෙරුවන වෙනුවෙන්. මම කඩේ යනවා සිංහලයා වෙනුවෙන්. මම කඩේ යනවා බෞද්ධයා වෙනුවෙන්. මම කඩේ යන්න සූදානම් සිංහල බෞද්ධ කරණය වෙනුවෙන්. වෙන කිසිම දෙයකට මම මැදිහත් වෙන්නේ නැහැ. ඒ දෙයට පටහැනිව යමක් කතා කරනවා, ඒකට මම විරුද්ධව අනිවාර්යෙන් කතා කරන එක මගේ ස්වභාවය. ඒක නවත්තන්න මේ ලෝකේ කාටවත්ම බෑ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. මගේ කට මම වහන්නේ නැහැ, නවත්තන්නේ නැහැ. කළ යුතු දේ කරනවා, කිව යුතු දේ කියනවා. ඒක මගේ ස්වභාවය. ඒ නිසා කාටවත් චරිතාර්ථක දෙන්නේ නැහැ. චරිතාර්ථ දෙන්න උනොත් මම දෙන්න බයත් නැහැ. මොකද මං දන්න තොරතුරු දින ඔය හැම පුද්ගලෙක් ගැනම ගොඩක් දේවල් සාක්ෂි සහිතව. මට තවත් පුද්ගලයෙකු සමාජයේ නින්දාවට පත් කරලා දෙයක් ලබන්න කිසිම ඕනාවක් නැහැ. නමුත් ජාතියට විරුද්ධව යම් වැඩක් කරනවා නම් ඒ දේ වැරදි කියලා කියන එක මගේ යුතුයකමක් වගේ කීමක්. නමුත් එහෙමයි කියලා ඒ මනුස්සයාගේ පෞද්ගලික ජීවිතයේ වැරදි මං ඉස්මතු කරලා කවදාවත් ඒ වගේ පහත් වැඩ මම කරන්නේ නැහැ. ඔබ බලන්න මං එහෙම දේවල් කොහේ කරලා තියෙනවද කියලා ඔබ බලන්න. මං එහෙම දෙයක් කරන්නේ නැහැ. විවෘතව ක්‍රමයට පහර දෙනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ කිසි දෙයක් මං උකහාගෙන කවදාවත් ඒ දේවල් ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ නැහැ.